ඔය හදලා තියෙන මැටි ඇමතිකන් ඊළඟට අනෙක් පැත්තෙන් හදලා තියෙන කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකන් මේ වගේ විහිළු වලට ලක් වෙච්ච විශේෂයෙන් ඔබතුමාලම කියපු බතික් ඇමතිකම මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකන් හැදුවෙත් රසිල් රාජපක්ෂ මැතිතුමයි පීබි ජයසුන්දර මැතිතුමයි ඉතින් අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න හිතුව තියලා තියන්නේත් ඒ අයම තමයි ඒ නිසා මම හිතන්නේ ඒක තේරුම් ගත යුතුයි සිළු දෙනාම මේ ඇමතිකම් ලබා දීම තුලින් හෝ මේක තීරණය කරන්න බෑ මේ මේ කැබිනට් එක බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ පීබි ජයසුන්දර මැතිතුමා විසින් නම් කරපු කැබිනට් එකක් මේ තියෙන්නේ ඉතින් ඒ නිසා මේ ගෝඩාබේ ජනපතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙවෙයි මේ තියෙන්නේ අත් වශයෙන් කිව්වොත් ඒ නිසා මම හිතන්නේ ගෝඩාබේ ජනපතිතුමාට අපි ආදරෙන් කියන්නේ ඔබතුමත් එක්ක අපි එකට එකතු වෙලා මේ වැඩේ කරන්න ලෑසි ඔබතුමාට විශාල හැකියාවක් ශක්තියක් තියෙනවා ඌමනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකියාව තියෙනවා ඒක අරගෙන අපි වැඩ කටයුතු ටික කරමු අපි එතකොට තමයි මේ රට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට ඒතර කතා කරන්න පුළුවන් මොකද අපේ අත්සන් කරපු ගිවිසුම් පැත්තකට විසි කරලා තියෙනවා අපේ ප්‍රායසභා මන්ත්‍රීවරුන්ට විශාල අසාධාරණයක් කරලා තියෙනවා සංවිධායකරු සත පහකට ගණන් ගන්න එතනටපත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව පත් කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කරලා තියෙන්නේ ඒක නිසා අපිට ලොකු කනගාටුවක් තියෙනවා ඒක ගැන ඉතින් මේ පක්ෂ ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ තනි ගමනක් කාටවත් යන්න බෑ අපි ඔක්කොම එකට එකතුලා ජනාධිපතිවරණය දිනුවේ මහමැතිවරණය අපි ඔක්කොම එකට එකතුලා දිනුවේ මේ පක්ෂයේ රට අර්බුදයට යනකොටත් අපි ඔක්කොම වටිනවා ඇමතිකම් ගන්නකොටත් අපි මුළු ඔක්කොම ටික වටින්න ඕනේ ඉතින් යන්නේ වටිනාකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවලට දුන්නා නම් පොඩි පක්ෂවලට එකතු කරගත්තා නම් අපිට ඒ ගමන අපව යන්න පුළුවන් මේ මේකට විසඳුම නෙමෙයි මේ සෛත් ප්‍රේමදාස මහත්තයාව කියන එක ඉතින් අපි එතුමාට කියන්නේ කලබල වෙන්න එපා සෛත් ප්‍රේමදාස මහත්තයා ඉතාලේ ඉන්නවා මේ කලබලස්සේ එතුමාට මොකක් හරි වැඩපිළිලකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ඒකට සූදානම් නැහැ. මේකේ විසඳුම නෙමෙයි සෛත් ප්‍රේමදාස මහත්තයා කියන එක. අපි හදන්නේ මේ ආණ්ඩුවත් හදාගෙන ජනාධිපතිතුමාට හරියට බලය අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාලා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ගමන ඉස්සරහට අරගෙන යන්න. ඒ තමයි ඉතින් කවුද ඒක දුන්නේ කියන එක අපිට කවුද ඒක දුන්න බලවතා කියලා අපිට තියෙන ප්‍රශ්නේ ඒක අහන්න තියෙන ආණ්ඩුව ඒක ලබලා දුන්න කෙනාගෙන් ඉතින් මේ වගේ තත්ත්වයන් නැති වුණාම විශාල විරෝධයක් ජනතාවගෙන් මතුවෙනවා මොකද මහබැංකු වංචාකරුවන් නීති ඉදිරියට ගේනවා කියපු ආණ්ඩුවකට හැකියාවක් තියෙනවද කියලා නැවත උන්ට ආපහු ශක්තිය දෙන්න මම හිතන්නේ මේක කල්පනා කළ යුතුයි කවුද මේකට නායකත්වය දුන්නේ කියලා අනිවාර්යෙන් ඉතින් මේක මත්පැන් බලපත්‍ර උන්ගේ ලබා දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ උන්ට විරුද්ධව ගත ක්‍රියාමාර්ග මොනවද කියලායි අපේ සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කරන්නේ අද මට තේරෙන්නේ නැහැ කවුරු එක්ක ඩීල් එක යනවද කියලා නමුත් ආණ්ඩුවත් එක්ක නම් ඩීල් යන්නේ නැහැ ආණ්ඩුවේ යම් යම් කොටස් එක පුද්ගලයොත් එක්ක විවිධ ඩීල් තියෙන්න පුළුවන් එයාට